අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව ශාසන ඉතිහාසය. පළවෙනි පරිච්ඡේදයේ අටවෙනි කොටස විදිහට අපි තොරතුරු සාකච්ඡාව සිදු කරන්නට සූදානම. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් මේ පාඩම් සකස් කරන්නේ දහම් පාසල් අවසාන විභාගයට පෙනී සිටින දුවදරුවන්ට ගොඩක් වැදගත් වෙන පාඩම් පෙළක් තමයි මේ විදිහට අපි සාකච්ඡා කරන්නේ. සමහර වෙලාවට දහම් පාසල් අවසාන පන්තිවලට සහභාගී වෙන්නට නොහැකි වෙන්නට ඇති. සාමාන්‍ය පෙළ විභාග ආදී විභාග කටයුතු නිසා ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සපයන්නට ප්‍රශ්න පත්‍ර කොයි ආකාරයෙන් සකස් වේවිද, පාඩම් වල විස්තරවලට අදාළව කොහොමද සකස් වෙන්නේ, මේ ආදී කරුණු බොහොමයක් අපි මේ පාඩම් පෙළ ඔස්සේ කතා කරනු ලබනවා. ඉතින් පිරිවෙන දහම් පාසල පාසල කියන අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඔබලා අපි අප්ලෝඩ් කරන සියලු පාඩම් ඔබේ දුරකථනයටම කෙටි පණිවිඩයක් මගින්, ඔබේ ඊමේල් එකට කෙටි පණිවිඩයක් මගින් ලබා ගන්නටත් පුළුවන්කම හැකියාව තියෙන බව මතක් කරනවා. එම මතක් කරන ගමන් අද දවසට නියමිත, අද මේ කොටසට නියමිත තොරතුරු සාකච්ඡා කරමු. අපි මේ පාඩමේ විස්තර සාකච්ඡා කරන ගමන්ම ප්‍රශ්න පත්‍රවලට කොහොමද මේ විෂය කරුණුවලට අදාළව ප්‍රශ්න සකස් වෙලා තියෙන්නේ කියන එකත් සාකච්ඡා කරනවා. ඉතින් ඔබට පුළුවන් මේ පාඩම් පෙළ නරඹමින් ඒ අවශ්‍ය කරන දැනුම ලබා ගන්නට. පිරිවෙන දහම් පාසල පාසල YouTube නාලිකාවේ මේ පාඩම් වලට අදාළ ලින්ක් එක පහතින් දාලා තිනවා. ඒ ලින්ක් එක හරහා අපේ නාලිකාවට ඇතුළු වෙලා අවශ්‍ය කරන වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්නටත් පුළුවන්, නරඹන්නටත් පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපි අද දවසේ සාකච්ඡාව ආරම්භ කරමු. ශාසන ව්‍යාප්තිය. ශාසන ව්‍යාප්තිය කියලා ප්‍රධාන පාඩමක් පාඩමේ පළවෙනි පරිච්ඡේදයේ ප්‍රධාන කොටසක් විදිහට දකින්නට තියෙනවා. බුදුන් දවස බුදු සසුනේ ව්‍යාප්තිය. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ සම්බුද්ධ ශාසනේ ව්‍යාප්තිය සිද්ධ වුණේ කොයි ආකාරයෙන්ද කියන එකයි මේ කොටසේදී අපි සාකච්ඡා කරන්නේ. අපි බලමු මේ කොටසේ තියෙන විස්තර මොනවද කියලා. මුල් රහතන් වහන්සේ 69 ඇමතු බුදුරජාණන් වහන්සේ මහණෙනි චාරිකාවේ යෙදෙන්නේ. දෙව් මිනිසුන් සහිත බොහෝ දෙනාගේ හිත සුව පිණිස මුල මැද අග යහපත් වූ දහම් මඟ දේශනා කරන්න. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කොට වදාලා. මහණෙනි චාරිකාවේ යෙදෙන්න දෙව් මිනිසුන් සහිත බොහෝ දෙනාගේ හිත සුව පිණිස මුල මැද අග යහපත් වූ දහම් මඟ දේශනා කරන්න කියන පළවෙනි අවවාදේ බුදුරජාණන් වහන්සේ පළවෙනි රහත් 69 අමතා කරන ලද අවවාදේ අනුශාසනාව. ඉතින් මේ අනුශාසනාව සමහර අවුරුදුවලදී අහලා තියෙනවා. පුංචි වෙලාවක් අපිට අරගන්නට වෙන්නේ මේක පාඩම් කරගන්න. මහණෙනි චාරිකාවේ යෙදෙන්න දෙව් මිනිසුන් සහිත බොහෝ දෙනාගේ හිත සුව පිණිස මුල මැද අග යහපත් වූ දහම් මඟ දේශනා කරන්න කියන මේ වාක්‍ය, මේ ප්‍රකාශය ඔබ විසින් පාඩම් කරගන්නට ඕන. යැයි අනුශාසනා කළහ බුදුරජාණන් වහන්සේ ඒ විදිහට අනුශාසනා කළා. එක් මඟ දෙන මක් ගොස් නොගොස් තනිවම යන්නටද අවවාද කළ. එක මගේ දෙදෙනෙකු වැඩම කරන්නට එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මා ඒ කියන දේ අගමිත්ත. බුදුරජාණන් වහන්සේද රජගහ නුවරින් පටන්ගෙන ඒ අවස්ථාවේ සිටම ධර්මදූත සේවයෙහි යෙදුණ. බුදුරජාණන් වහන්සේ රජගහ නුවරින් ආරම්භ කරනවා. බුදුරජාණන් වහන්සේගේ සේවාව එතනින් ආරම්භ කරලා ධර්මදූත සේවාවේ යෙදෙනවා. මේ ධර්මදූත සේවාව ප්‍රතිඵල සහිත වූ බව පරිනිර්වාණ සූත්‍රයේ එන සටහනකින් පැහැදිලිය. මේ ධර්මදූත සේවාව
කොයිතරම් දුරට සාර්ථක වුණාද කියන එක ගැන පරිනිර්වාණ සූත්‍රයේ පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා. පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා කොයිතරම් දුරට මේ ධර්ම දූත සේවාව සාර්ථක වුණාද කියන එක. බුදුරදුන් චාපාල චේති ස්ථානයේ වැඩ සිටින විට බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා පින්වන් පාන කාල සීමාවේදී චාපාල කියන චේති ස්ථානේ චෛත්‍ය පිහිටි ස්ථානේ එහි පැමිණි මාර්යා බුදුරදුන්ට පිරිනිවන් පාන ලෙස ආරාධනා කළේ. බුදුරජාණන් වහන්සේ චාපාල කියන චේති ස්ථානේ වැඩ ඉන්නකොට මාර්යා පැමිණලා බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පානට කියලා කියනවා. අපෙන් අහන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කුමන චේති ස්ථානයේ සිටිද්දීද මාර්යා විසින් පැමිණ උන්වහන්සේට පිරිනිවන් පාන ලෙස ආරාධනා කරන ලද්දේ? එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ අවසාන කාල සීමාවේදී චාපාල කියන චේති ස්ථානයේ වැඩ සිටින කාලයේදී සිදු වූ විශේෂිත සිදුවීමක් ලියන්න කිව්වොත් බුදුරජාණන් වහන්සේට මාර්යා ඇවිල්ලා කරන ලද ප්‍රකාශය. එහිදී බුදුහු මාර්යාට මෙසේ ප්‍රකාශ කළහ. එනම් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පානට කියලා මාර්යා කළ ආරාධනාව අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ විශේෂ ප්‍රකාශයක් සිද්ධ කරලා තියෙනවා. ඒ ප්‍රකාශය තුළින් අපිට ප්‍රකටව පේන ලක්ෂණයක් තමයි ධර්මදූත සේවාව ප්‍රතිඵල සහිත එකක් වෙච්ච බව. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ සූත්‍රයේ දේශනා කරන්නේ අවුරුදු 45ක් ගෙවිලා ගියාට පස්සේ. එතකොට ධර්මදූත සේවාව අවුරුදු 45ක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතින් මේක තුළින් අපිට පැහැදිලි වෙනවා ධර්මදූත සේවාව, ධර්මදූත කාර්ය කොයිතරම් දුරට සාර්ථක වෙලා තියෙනවද කියලා. අපි බලමු මොකක්ද කියලා. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන තමන් වහන්සේගේ සිව්වනක් පිරිස ව්‍යක්ත, විනීත, විසරද, බහුශ්‍රුත, ධර්මදර, විනයදර, ධර්මානු ධර්ම ප්‍රතිපන්න පිරිසක්ව ආචාර්යවාදය හොඳින් ඉගෙන ලෝකයාට උගන්වන තුරු තමන් වහන්සේ පිරිනිවන් නොපානා බවයි. පරිනිබ්බාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපාසක, උපාසිකා, භික්ෂු, භික්ෂුණී කියන මේ සිව්වනක් පිරිස, මේ පිරිස සිව්වනක් පිරිස ව්‍යක්ත භාවයට පත්වෙන තුරු, විනීත භාවයට පත්වෙන තුරු, බහුශ්‍රුත භාවයට පත්වෙන තුරු, ධර්මදර බවට පත්වෙන තුරු, විනයදර පිරිසක් බවට පත්වෙන තුරු, ධර්මානු ධර්ම ප්‍රතිපන්න ධර්මයට අනුව ප්‍රතිපත්තිගරුක, ධර්මයට ගැලපෙන ප්‍රතිපත්තිවල යෙදෙන තාක් පිරිනිවන් නොපාන බව ප්‍රකාශ කරනවා. ඉතින් මේ විදිහට ගත්තම භික්ෂුන් වහන්සේලාගේ ව්‍යක්ත භාවයේ, විනීත භාවයේ, විසරද භාවයේ, බහුශ්‍රුත භාවයේ, ධර්මදර භාවයේ, විනයදර භාවයේ මේ කියන ලක්ෂණ ඇති වෙනතුරු පිරිනිවන් පාන්නේ නැති බව මාර්යා ඉදිරියේදී ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ පරිනිබ්බාන සූත්‍රයේදී මාර්යාවිල්ලා කරපු ආරාධනා අවස්ථාවේදී ප්‍රකාශ කරන්නේ මගේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන මේ සිව්වනක් පිරිසම ව්‍යක්ත, විසරද, විනීත, බහුශ්‍රුත, ධර්මදර, විනයදර, ධර්මානු ධර්ම ප්‍රතිපන්න කියන තත්වයට පත්වෙන තුරු පිරිනිවන් නොපාන බව තමයි උන්වහන්සේ සඳහන් කරන්නේ. බුදුරදුන්ගේ එම අභිප්‍රාය සම්පූර්ණ වී නැති බැවින් පිරිනිවන් පානා ලෙස මාර්යා විසින් නැවත ඉල්ලා සිටි විට බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම පිළිගත්හ. බුදුරදුන්ගේ එම අභිප්‍රාය සම්පූර්ණ වී ඇති බැවි. ඊට පස්සේ නැවත වතාවක් බුදුරජාණන් වහන්සේට මාර්යා විසින් ඉල්ලීමක් කරනවා. ඒ වෙනකොට භික්ෂුන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, උපාසක, උපාසිකා කියන මේ සිව්වනක් පිරිසම ඔය කියපු තත්වයට පත් වෙලා හිටියේ. ඒ නිසා ඒ අවස්ථාවේදී උන්වහන්සේ මාර්යාගේ ආරාධනාව පිළිගත්තා. මෙයින් පෙනී යන්නේ උන්වහන්සේ බලාපොරොත්තු වූ පරිදි තමන් වහන්සේ ධර්මාන කාලයේදීම. ධර්මාන කාලය කියන වචනේ තේරුම තමයි
ජීවමාන කාලයේ කියන එක. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ වැඩ ඉන්න කාලේ භික්ෂු භික්ෂුණී ශාසනය හා ධර්ම ප්‍රචාරක කටයුතුද සඵල වී ඇති බවයි. බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච අරමුණ සම්පූර්ණ වශයෙන් ඉහත ප්‍රකාශයෙන් මුලින් අපි කියපු ප්‍රකාශයෙන් ප්‍රකාශ කළා. ඒ තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන මේ සිව්වනක් පිළිසෙම ව්‍යක්ත විසරද ව්‍යක්ත විනීත විසරද බහුශ්‍රුත ධර්මදර විනයදර ධර්මානුධර්ම ප්‍රතිපන්න එවගේම ආචාර්යවාදයේ හොඳින් ඉගෙනගෙන ආචාර්යවාදය කියන්නේ තමන්ගේ ගුරුවරයා උගන්වපු ඉගැන්වීම ඒ ඉගැන්වීම නිවැරදි විදිහට ඉගෙනගෙන ලෝකයාට උගන්වන තුරු ලෝකයාට උගන්වන්න පුළුවන් වෙනකන් පිරිනුවන් පාන්නේ නැති බව තමයි සඳහන් කරන්නේ. ඉතින් චේතිය ස්ථානයේ චාපාල චේතිය ස්ථානයේදී ඒ කරපු ප්‍රකාශයට අනතුරුව නැවත වතාවක් මාර්යාවිල්ලා බුදුරජාණන් වහන්සේට කරන ප්‍රකාශයක්. ඒ ප්‍රකාශය වෙන අවස්ථාව වෙනකොට භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම භික්ෂුණීන් වහන්සේලා සියලු දෙනාම උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිරිසම මේ තත්වයට පත් වෙලා හිටියා. 45 වසරක් මුළුල්ලේ බුදුරදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයා විසින් ගෙන ගිය ධර්මදූත සේවාව නොබෝ කලකින්ම දඹදිව මධ්‍ය දේශේ පුරා පැතිර ගියේ. මධ්‍ය දේශේ දඹදිව එක දේශයක් තමයි, එක ප්‍රදේශයක් තමයි මධ්‍ය දේශය කියන්නේ. 45 වසරක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ මහා සංඝයා භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිරිස විසින්ම උද්‍යෝගයෙන් ලබා දෙන්නට යෙදුණු ධර්මදූත සේවාව කෙටි කාලයක් ඇතුළත දඹදිව මධ්‍ය දේශේ පුරා පැතිරිලා ගියා. මෙම ධර්ම ප්‍රචාරක සේවාව බුදු සිරිත ඇසුරෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. මේ ධර්ම ප්‍රචාරක සේවාව බුදු සිරිත ආශ්‍රය කරගනිමින් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. බුදුරදුන්ගේ ප්‍රථම බෝධියට අයත් මුල් අවුරුදු 20 මුල් කොටස අයත් වන අතර ඊළඟ අවුරුදු 25 කාලය දෙවන කොටසට අයත් වේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් සම්බුද්ධත්වයේ ඉඳලා වර්ෂ 20ක් සම්පූර්ණ වෙනතුරු එක කාලච්ඡේදයක්. ඊට පස්සේ අවුරුදු 20න් පස්සේ අවුරුදු 45 වෙනකන් කාල සීමාව තවත් කාල සීමාවක්. බුදු රජාණන් වහන්සේගේ මේ ධර්මදූත සේවාව සිද්ධ වෙච්ච කාලය කොටස් දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන්. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ප්‍රථම බෝධියට කියන්නේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි කාල සීමාව මුල් අවුරුදු 20 ප්‍රථම බෝධි කාලය කියලත් හඳුන්වනවා. පළවෙනි මුල් බුදු විසිවස කියලත් හඳුන්වනවා. අවුරුදු 20ක් යනතුරු එක කොටසක්, ඊළඟ අවුරුදු 25 තවත් කොටසක් විදිහට තමයි වර්ගීකරණය කරන්නේ. විශේෂයෙන්ම මුල් 20වස තුල ඇතුළතදී තරමක වෙහෙසකින් තම කාර්යය ඉටු කරන්නට බුදුරදුන්ට සිදු විය. පළවෙනි අවුරුදු 20ේදී බුදුරජාණන් වහන්සේට තරමක වෙහෙසක් අරගෙන තමයි මේ ධර්මදූත සේවාව සිද්ධ කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ. එහෙත් ප්‍රථම බෝධි අවසාන භාගයේ වන විට දඹදිව පැවති වෙනත් ආගම් දර්ශන අභිබවා බුදු සසුන පැතිර ගියේ. එය අවුරුදු 20 ගෙවිලා යනකොට අනිත් ආගමික ඉගැන්වීම් වලට වඩා අභිබවා ගියපු දර්ශනයක් දහමක් බවට පත් වෙලා තියෙනවා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාව. පළවෙනි අවුරුදු 20 තරමක අපහසුතාවයක් සහිතව තමයි ධර්මදූත සේවාවේ යෙදෙන්නට සිද්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ අවුරුදු 20 සාමාන්‍ය බුදුදහම පිළිබඳව විශාල පිරිසක් දැනගෙන ඉගෙනගෙන ඒ පිළිබඳව අවධානය යොමු කරලා තිබුණ නිසා ඒ තරම් ගැටලුවක් සිදු වෙලා නැහැ. එබැවින් අවසාන කාලච්ඡේදයේදී බුදුරදුන්ට එතරම් වෙහෙසක් දැරීමට සිදු නොවූ බව පෙනේ. ඒ හින්දා අවසාන කාල සීමාවේ බුදුරජාණන් වහන්සේට ඒ තරම් වෙහෙසක් ගන්නට සිදු වෙලා නැහැ. ඒ අනුව බුද්ධ කාලයේදීම දඹදිව විශාල ප්‍රදේශයක බුදු සසුන ව්‍යාප්ත වී කිය බවද කිව හැකිය. ඒ විදිහට ගත්තම බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේදී ජීවමාන කාලයේදීම
සම්බුද්ධ ශාසනය දඹදිව විශාල ප්‍රදේශයක් භූමි ප්‍රදේශයක් තුළ ව්‍යාප්ත වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉන්දියාවේ පැවතිච්ච භූගෝලීය පසුබිම පිළිබඳව ඊට පස්සේ අපි කතා කරමු. මුල් කොටසේදී කතා කළා විශාල තොරතුරු රාශියක්. ඊට පස්සේ අපි කතා කරනවා බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ තිබුණු භූගෝලීය පසුබිම පිළිබඳව. අපි බලමු මොනවද මේ භූගෝලීය පසුබිම යටතේ අපිට කතා කරන්න තියෙන්නේ කියලා. ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ භූගෝලීය මේ වශයෙන් තිබුණු තත්ත්වය ගැන තමයි, භූගෝලීය පසුබිම තමයි අපි කතා කරන්නේ. විශේෂයෙන්ම බුද්ධ චරිතය කොටසේදීත් මේ භූගෝලීය පසුබිමට අදාළ තොරතුරු, සොළොස් මහා ජනපදවලට අදාළ තොරතුරු සාකච්ඡා වෙනවා. එතනදී කතා කරන තොරතුරුත් මෙතනදී අදාළ කරගන්න පුළුවන්. මෙතන මේ පාඩම් වලට අදාළ තොරතුරුත් ඒ කොටසේදී සාකච්ඡා කරන්නටත් පුළුවන්කම හැකියාව තියෙනවා. භූගෝලීය පසුබිම පිළිබඳව බලද්දී ඉන්දියාවේ උතුරින් අෆ්ගනිස්තානය සිට ඇසාමය දක්වා විහිදෙන්නේ සැතපුම් 1600ක් දිග හිමාල කඳු වැටියයි. භූගෝලීය පසුබිම ගැන කතා කරද්දී ඉන්දියාවේ උතුරු ප්‍රදේශයෙන් හොඳට මතක තියාගන්න, අෆ්ගනිස්තානයේ ඉඳලා අෆ්ගනිස්තානයේ සිට ඇසාමයේ දක්වා තියෙනවා සැතපුම් 1600ක්. ඉන්දියාවේ උතුරින් අෆ්ගනිස්තානයේ ඉඳලා ඇසාමය කියන ප්‍රදේශය දක්වා විහිදෙනවා සැතපුම් 1600ක් දිග හිමාල කඳු වැටියයි. ඉන්දියාවේ උතුරින් තියෙන්නේ ඇෆ්ගනිස්තානයේ ඉඳලා ඇසාමය දක්වා කියන මේ ප්‍රදේශය දක්වා තියෙන සැතපුම් 1600ක් දිග හිමාල කඳු වැටිය. භූගෝලීය පසුබිම යටතේ කතා කරද්දී ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ ඉඳලා ඇෆ්ගනිස්තානයේ ඇසාමය දක්වා විහිදෙනවා සැතපුම් 1600ක් පමණ තියෙන හිමාල කඳු වැටිය. හිමාලය ගොඩක් ලෝක ප්‍රසිද්ධ ස්ථානයක්. මේ කඳු වැටියට දකුණින් වයඹට හා බටහිර දෙසට බරව සිංදු නදී මිටියාවත පිහිටියේ. මේ කඳු වැටියට, හිමාල කඳු වැටියට දකුණින් වයඹට හා බටහිර දෙසට බරව, දකුණු පැත්තේ වයඹට හා බටහිර දිසාවට බර වෙලා සිංදු නදී මිටියාවත, සිංදු ගඟ පිහිටලා තියෙනවා. සිංදු නදී මිටියාවත පිහිටලා තියෙනවා. ඉතින් අපිට මේ විදිහට සිංදු ගඟ දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට සිංදු ගඟේ ඡායාරූපයන් අපිට දැක ගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා විස්තරයක්. අපි බලමු මේ විස්තරය මොකක්ද කියලා. සිංදු නදී මිටියාවත ඒ විදිහට තියෙද්දී ඊසාන හා නැගෙනහිර දෙසට බරව ගංගා නදී මිටියාවත, ගංගා නදිය තියෙනවා. ඊසාන හා නැගෙනහිර දිසාවට වෙන්න තියෙන්නේ ගංගා නදිය. අපට දකින්න තියෙනවා ගංගා නම් නදිය. මේ විදිහට ගංගා නම් නදිය දකින්න තියෙනවා. ඉතින් රොලින්සන් සඳහන් කරන පරිදි යමුනා, චම්බාල්, ගුම්ති, ගෝග්‍රා සහ සෝන යන නදීන්ගෙන් සහ තවත් කුඩා අතු ගංගා කිහිපයකින්ද ජලය සැපයන ගංගා නදී මිටියාවත ඉතා සාරවත් භූමි බිම් තීරයකි. රොලින්ස් කියන
පඬිවරයා සඳහන් කරන විදිහට යමුනා, චම්බාල්, ගුම්ති, ගෝග්‍රා සහ සෝන කියන නදීන්ගෙන් සහ තවත් කුඩා මේ කියන නදී ගංගාවලින් මේ කියන ගංගාවලින් සහ සෝන කියන නදිය සෝන නදිය ඊට අමතරව කුඩා අතු ගංගා කිහිපයකින් ජලය සැපයෙනවා ගංගා නදී මිටියාවතට. ඉතා සාරවත් ප්‍රදේශයක් තමයි ගංගා නම් නදී මිටියාවත. සැතපුම් අනුවේ සිට තුන්සී එතෙක් පළල් වූ මේ බිම්තීරයේ විශාලත්වය සැතපුම් සැතපුම් ලක්ෂ තුනක් තියෙන බව සඳහන් කරලා තියෙනවා. ස්වභාවික සම්පත් නිසාත් ඒ හරහා ගලා බසින නදීන් නිසාත් ස්වභාවික සම්පත් ගොඩක් තියෙනවා. මේ හරහා ගලා බසිනවා විශාල ගංගා රාසියක්. භාරත ඉතිහාසයේ ප්‍රධාන සිද්ධීන් රාසියකට මේ ප්‍රදේශය ලක්වී තිබේ. මේ කියන අපි කතා කරමින් ඉන්න ප්‍රදේශය භාරතයේ ඉතිහාසයේ ප්‍රධාන සිද්ධීන් රාශියකට ලක්වෙච්ච ප්‍රදේශයක්. විශේෂයෙන්ම අපි කතා කරපු ගංගා නම් ගඟ තමයි මෙතනදී විශේෂ වෙන්නේ. අපි කතා කළේ ගංගා නදිය, ඊට පස්සේ සිංදු ගංගිය නදිය, සිංදු නදිය, ඊට පස්සේ ගංගා නම් නදිය. ගංගා නම් නදිය පිළිබඳව රොලින්සන් කියන පණිවරයා සඳහන් කරන විදිහට සුවිශේෂිතයි ඉන්දියාවට. ස්වභාවික සම්පත් එවගේම මේ ප්‍රදේශය හරහා ගංගාවන් ගලා බහිනවා. ඒ හින්දා මේ ප්‍රදේශය තරමක සුවිශේෂිත ප්‍රදේශයක් ඉන්දියාවට දඹදිවට. ඉන්දියාවට පැමිණි ආර්යෝ පළමුවෙන්ම ඉන්දු නදී මිටියාවත්වල පදිංචි වූ අතර කල්යත්ම ක්‍රමයෙන් ගංගා නදී මිටියාවතේ ජනපද පිහිටුවමින් පහළට ගමන් කළහ. ඉන්දියාවට පැමිණි චාර්යෝ මුල් ආර්යෝ පළවෙනියටම ඉන්දු නදිය සිංදු නදිය ආශ්‍රය කරගෙන පදිංචි වෙනවා, තමන්ගේ වාසස්ථාන ඉදි කරගන්නවා. ඊට පස්සේ ක්‍රමයෙන් ඒ අය ගංගා නදී මිටියාවත කරා ගමන් කරපු ස්වභාවයක් දකින්න තියෙනවා. ක්‍රිස්තුපූර්ව 6 වසියේ බුදුරදුන් 15 වන විට ගංගා නදී මිටියාවතේ මධ්‍ය හා පහළ කොටස් ජනාකීර්ණ පෙදෙස් බවට පත්ව තිබිණි. බුදුරජාණන් වහන්සේ 15 වෙනි ක්‍රිස්තුපූර්ව 6 සියවසේ බුදුරජාණන් වහන්සේ 15 වෙනි කාල සීමාව වෙනකොට ගංගා නදී මිටියාවතේ මධ්‍ය හා පහළ කොටස් ජනාකීර්ණව පැවතිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ 15 වෙනි කාල සීමාවේදී ගංගා නදී මිටියාවත මධ්‍ය හා පහළ කියන කොටස් දෙකේ ජනාකීර්ණත්වයක් ඇති වෙලා තිබිලා තියෙනවා. බුදුරදුන් ප්‍රමුඛ ශ්‍රාවක මහා සංඝයා වහන්සේගේ ධර්මදූත මෙහෙයට ලක් වූයේ මෙම භූගෝලීය ප්‍රදේශයයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මදූත සේවාව සිද්ධ වෙන්නේ මේ කියන ප්‍රදේශයන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මදූත සේවාව සිද්ධ වෙන්නේ ගංගා නදී මිටියාවතේ මධ්‍ය හා පහළ කියන ජනාකීර්ණව පැවතිලා තිබුණු කොටස්වල. බුදුරජාණන් වහන්සේ 15 වෙනි කාලයේ වෙනකොට ගංගා මිටියාවතේ ගංගා නදී මිටියාවතේ මධ්‍ය හා පහළ කොටස් ජනාකීර්ණ ප්‍රදේශ බවට පත් වෙලා තිබුණා කියලා කිව්වා. ධර්මදූත සේවාව සිද්ධ වෙන්නේ මෙන්න මේ කියන ප්‍රදේශේ ගංගා නදී මිටියාවතේ මධ්‍ය හා පහළ කොටස්වල. බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේගේ ධර්මදූත මෙහෙයට ලක් වූයේ මෙම භූගෝලීය ප්‍රදේශයයි. සොළොස් මහා ජනපද බුදුරජාණන් වහන්සේගේ සමෙහි හෝ ඊට ආසන්න යුගයේදී ಭಾರತයේ පැවති දේශපාලන බෙදීම් වශයෙන් සැලකෙන රටවල් කිහිපයක නාමාවලියක් අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ හා චතුක්ක නිපාතයේ සඳහන් වේ. බුදුරජාණන් වහන්සේගේ කාලයේ සහ ඊට ආසන්න කාලයකදී ඉන්දියාවේ
දේශපාලන මේ වශයෙන් කරපු බෙදීමක් තමයි සොළොස් මහා ජනපද කියන්නේ. ඒ විදිහට බෙදපු නාමාවලියක් සඳහන් වෙනවා අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ චතුක්ක නිපාතයේ. අංගුත්තර නිකායේ ඒකක නිපාතයේත් චතුක්ක නිපාතයේත් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේත් මේ සොළොස් මහා ජනපද හා සම්බන්ධ තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් සොළොස් මහා ජනපද ගැන පොඩි දැනුමක් අපිට තියෙන්නට ඕන. සොළොස් මහා ජනපද ගැන දීර්ඝ විස්තර දහම් පාසල් අවසාන විභාගයේදී අපිට කතා කරන්නට තියෙනවා. ඉතින් මේ බුද්ධ කාලයේදී ඊට ආසන්න කාලයකදී දේශපාලනමය වශයෙන් කරපු රටවල් කිහිපයක නාමාවලියක් තමයි ඒ විදිහට සොළොස් මහා ජනපද විදිහට තියෙන්නේ. අංගුත්තර නිකායේ ඒකක නිපාතයත් චතුක්ක නිපාතයත් කියන කොටස්වල මේ සොළොස් මහා ජනපද පිළිබඳව තොරතුරු සඳහන් වෙලා තියෙනවා. පෙහෙවත් සමාදන් වීමේ අනුසස් දැක්වීම් වශයෙන් පෙන්වා තිබෙන එම ජනපද 16 නම් සොළොස් මහා ජනපද කියන්නේ 16ක්. පෙහෙවත් සමාදන් වීමේ අනුසස් දැක්වීම් වශයෙන් පෙන්වා තිබෙන එම ජනපද සොළොස් මහා ජනපද අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල, චේති, වත්ස, කුරු, පංචාල, මච්ච, සූරසේන, අවන්ති, ගන්ධාර, කාම්බෝජ, අස්මක කියන මේ ජනපද. අංග මගද කාසි කෝසල වජ්ජි මල්ල චේති වත්ස කුරු පංචාල මච්ච සූරසේන අවන්ති ගන්ධාර කාම්බෝජ අස්මක. මේ සොළොස් මහා ජනපද නම් කරන්නත් අපිට සමහර විභාගවලදී සමහර අවස්ථාවලදී ප්‍රශ්න යොමු වෙලා තියෙනවා. අංග මගද කාසි කෝසල වජ්ජි මල්ල චේති වත්ස කුරු පංචාල මච්ච සූරසේන අවන්ති ගන්ධාර කාම්බෝජ අස්මක කියන නම් අපිට මතක තියාගන්නට වෙනවා. ඉතින් පොඩි වෙලාවක් අරගෙන මේ නම් ටික පාඩම් කරගන්න. අංග මගද කාසි කෝසල වජ්ජි මල්ල චේති වත්ස කුරු පංචාල මච්ච සූරසේන අවන්ති ගන්ධාර කාම්බෝජ අස්මක කියන ජනපද 16. භූගෝලීය වශයෙන් සලකා බලන විට මෙම ජනපද විහිදී ගියේ කාබුල් නදියේ සිට දක්ෂිණ භාරතීය උතුරු සීමා වූ ගෝදාවරී නදිය දක්වාය. මේ සොළොස් මහා ජනපද විහිදිලා යන ආකාරය පිළිබඳව බලද්දී කාබුල් නදිය කාබුල් කියන ගංගාවේ ඉඳලා දක්ෂිණ භාරතයේ උතුරු සීමාව වෙච්ච ගෝදාවරී නදිය දක්ෂිණ දකුණු භාරතයේ උතුරු සීමාව ගෝදාවරී නදිය. ඒ ගෝදාවරී නදිය දක්වා කාබුල් නදියේ ඉඳලා ගෝදාවරී නදිය දක්වා සොළොස් මහා ජනපද විහිදිලා තිබිලා තියෙනවා. කාබුල් නදියේ ඉඳලා ගෝදාවරී නදිය දක්වා දක්ෂිණ භාරතයේ උතුරු සීමාව තමයි ගෝදාවරී නදිය. උතුරු සීමාවන් ගැන අපි මීට කලින් කතා කළා. කාබුල් ගඟේ ඉඳලා දක්ෂිණ ಭಾರತයේ උතුරු සීමාව වෙනවා ගෝදාවරී නදිය දක්වා. මේන් 15ක් උක්ත ප්‍රාන්තයේ හා මධ්‍ය ඉන්දියාවේ වූ අතර මේ කියපු ජනපද වලින් 15ක් උක්ත ප්‍රාන්තයේ හා මධ්‍ය ඉන්දියාවේ වූ අතර දකුණු ඉන්දියාවේ තිබුණේ අස්මක රාජ්‍ය පමණි. මේ අපි කතා කරපු ජනපද 16න් 15ක් උක්ත ප්‍රාන්තයේ හා මධ්‍ය ඉන්දියාවේ උක්ත ප්‍රාන්තයේ කියලා කිව්වේ අපි
උඩදී කතා කරපු විදිහට සොළොස් මහා ජනපදවල උතුරු ප්‍රදේශය. උතුරු ප්‍රදේශයේ මේ කතා කරන්නේ අස්මක කියන ජනපදයේ තියෙන්නේ ಭಾರತයේ උතුරු සීමාවේ. ಭಾರತයේ උතුරේ තමයි අස්මක කියන ජනපදයේ තියෙන්නේ. අනිත් ඔක්කොම උතුරු සීමාවේ තියෙන්නේ ජනපද 15ක්. එක ජනපදයයි දකුණු ಭಾರತයේ තියෙන්නේ. දකුණු ಭಾರತයට අයිති එකම ජනපදය තමයි අස්මක කියලා කියන්නේ. අස්මක කියන එක විතරයි උතුරු දකුණු ಭಾರತ දකුණු ප්‍රදේශයට අයිති වෙන්නේ. අනිත් ඔක්කොම උතුරට, ඒ වගේම මධ්‍ය ඉන්දියාවට අයිති වෙනවා. ඒක තමයි මෙතනදී කිව්වේ මෙයින් 15ක් උක්ත ප්‍රාන්තයේ හා මධ්‍ය ඉන්දියාවේ අතර දකුණු ඉන්දියාවේ තිබුණේ අස්මක රාජ්‍ය පමණ කියන එක සඳහන් වෙන්නේ. දකුණට අයිති වෙන්නේ, දකුණු ඉන්දියාවට අයිති වෙන්නේ අස්මක කියන ජනපදයේ විතරයි. සොළොස් මහා ජනපද වලින් 15ක් උතුරු ඉන්දියාවට සහ මධ්‍ය ඉන්දියාවට අයිති ඒවා. මෙම සොළොස් මහා ජනපද අතුරෙන් 12ක් පමණ සමූහාණ්ඩු බවත් හතරක් රාජාණ්ඩු බවත් රිස් ඩේවිඩ් මහතා පවසයි. රිස් ඩේවිඩ් කියන පඬිතුමා ප්‍රකාශ කරනවා මේ ජනපද වලින් සොළොස් මහා ජනපද අතුරෙන් 12ක් පමණ සමූහාණ්ඩු, 12ක් සමූහාණ්ඩු, හතරක් රාජාණ්ඩු. මතක තියාගන්න, අපෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න පුළුවන්, කෙටි ප්‍රශ්නයකදී අහන්න පුළුවන්. ඒ වගේම සොළොස් මහා ජනපද පිළිබඳ විස්තරයක් දක්වද්දී රිස් ඩේවිඩ් පඬිතුමා දක්වන විදිහට සොළොස් මහා ජනපද අතරින් 12ක් සමූහ ආණ්ඩු විදිහටත් හතරක් රාජාණ්ඩු විදිහටත් වර්ගීකරණය කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. සමූහ ආණ්ඩු වලින් වැඩි කොටසක් අයත් වූයේ ලිච්ඡවි, මල්ල, සාක්‍ය, බග්ග, පිප්පලි, වනේ, මෞර්යයන් යන රජ පෙළපතින් කිහිපයකටය. පෙළපත් කිහිපයකට සමූහ ආණ්ඩු වලින් වැඩි කොටසක් අයිති වෙලා තිබිලා තියෙන්නේ ලිච්ඡවීන්ට, මල්ලයන්ට, සාක්‍යයන්ට සහ බග්ග, පිප්පලි කියන පිරිස්වලට. එක එක විදිහේ පිරිස් ඉන්දියාවේ ඉඳලා තියෙනවා. ඒ අය අතරින් ලිච්ඡවීන්ට, මල්ල, සාක්‍ය, බග්ග, පිප්පලි කියන මේ අයට තමයි සමූහ ආණ්ඩු වලින් වැඩි කොටසක්, වැඩිම කොටසක් හම්බෙලා හිමි වෙලා තිබිලා තියෙන්නේ. ලිච්ඡවි, මල්ල, සාක්‍ය, බග්ග, පිප්පලි කියන පිරිස්වලට. එම සමූහාණ්ඩු කිහිපය අභිබවා මගධ, කෝසල, වත්ස, අවන්ති යන රාජාණ්ඩු හතර නැගී සිටියේ. ඊට අමතරව මේ සමූහාණ්ඩු වලට වඩා අභිබවලා ආපු රාජාණ්ඩු කිහිපයක් තිබුණා. ඒ රාජාණ්ඩු තමයි මගධ, කෝසල, වත්ස, අවන්ති. ප්‍රධාන රාජාණ්ඩු හතර මගධ, කෝසල, වස්ස, අවන්ති. මෙම ප්‍රධාන රාජ්‍ය හතර පිළිබඳව මෙන්ම සෙසු ජනපදවලින් බොහෝමයක් ගැනද ත්‍රිපිටක සාහිත්‍යයෙහි නිතර සඳහන් වේ. මේ කියන ප්‍රධාන රාජ්‍ය හතර පිළිබඳව වගේම අනිත් ජනපද ගැනත් ත්‍රිපිටක සාහිත්‍යයේ නිතරම අපිට අහන්න ලැබෙනවා. ඒ නිසා තමයි මේ භූගෝලීය පසුබිම සොළොස් මහා ජනපද පිළිබඳව අපි දැනුමක් ඇති කරගත යුතු වෙන්නේ. එක එක ස්ථාන, එක එක ජනපද ගැන කියද්දි ඉන්දියාවේ මෙන්න මේ කියන ප්‍රදේශය ගැන තමයි මේ කතා කරන්නේ කියන එක අපිට අවබෝධ වෙන්න ඕනේ. එතකොට ඒ කියන දේ හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා අපි මේ පිළිබඳව අවධානය යොමු කරන්නට ඕනේ. ඒ මගින් පැහැදිලි වන්නේ එම සමූහාණ්ඩු සහ රාජාණ්ඩුවල බුදුරදුන් දවසම බුදුසසුන පැතිර තිබූ බවයි. මේ කියපු ජනපදවල, සොළොස් මහා ජනපදවල බුදුරජාණන් වහන්සේගේ කාලයේදීම බුදුදහම පැතිරිලා තියෙනවා කියන එක තමයි ත්‍රිපිටකයේ ඒ පිළිබඳව සඳහන් වීම තුළින් අපිට දකින්නට, අපිට අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් අපි ඒ කතා කළේ බුදුරජාණන් වහන්සේගේ දවස, බුදුරජාණන් වහන්සේගේ කාලේ
ශාසනික ව්‍යාප්තිය සිද්ධ වෙච්ච ප්‍රදේශයන් පිළිබඳව. ඒ ප්‍රදේශයන් පිළිබඳව සඳහන් වෙන මූලාශ්‍රයන් පිළිබඳවත් අපි සාකච්ඡා කළා. ඒ වගේම සොළොස් මහා ජනපද ඔබ කටපාඩම් කරගන්නට ඕනේ. එක එක ජනපදයේ තුල තිබුණු සුවිශේෂත්වයන් පිළිබඳවත් වෙන වෙනම ඊට පස්සේ කොටස් වශයෙන් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. තරමක් දීර්ඝ වුණා මේ කොටස, තරමක් ගැටලුකාරී ස්වභාවයකින් තියෙන නිසා නිවැරදි විදිහට අවබෝධ කර ගැනීමට අවශ්‍ය සවිස්තරාත්මක තොරතුරු දැක්වීම සඳහා තමයි මෙච්චර වෙලා ගත වුණේ, මේ තරම් වෙලාවක් ගත වුණේ. ඉතින් කෙසේ නමුත් ඔබට පැහැදිලි කරගන්නට, අවබෝධ කරගන්නට පහසු ආකාරයෙන් ඒ තොරතුරු සියල්ලක්ම අපි ඉදිරිපත් කළා. ඊළඟට නවවෙනි කොටසේදී තවත් තොරතුරු රාශියක් කතා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මගධ රාජ්‍යය පිළිබඳවයි ඊළඟට අපි කතා කරන්නේ. සමූහාණ්ඩුවක්, රාජාණ්ඩුවක් වෙච්ච මගධ රාජ්‍යය පිළිබඳව ඊළඟ කොටසේදී අපි සාකච්ඡා කරනු ලබනවා. එසේනම් ඔබට තෙරුවන් සරණයි.